සිත නිවන බුදු බණ ඉරුදින ධර්ම දේශනා මාලාව අද දේශකයාණන් වහන්සේ අධ්‍යාපනපති පූජ්‍යපාද නෙළුවාකන්දේ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කුම්භූපමං කාය මිමං විදිත්වා නග රූපමං චිත්ත මිදං ඨපෙත්වා යෝධේත පාරං පඤ්ඤායුධේන ජිතං වරක්කේ අනිවේසනෝ සියාති. පින්වතුනි, තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ මේ දේශනාව සමාජයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ තුළ තිබුණු බලාපොරොත්තු අපේක්ෂාවන් කීපයක්ම අපට විශේෂයෙන් සූත්‍ර පිටකේ එන සූත්‍ර පරිශීලනය කරනකොට ලැබෙනවා. ඒ අතර එකක් තමයි බුද්ධෝ සෝ භගවා බෝධාය ධම්මං දේසේති කියන කාරණය. උන්වහන්සේ දේශනා කරන්නේ තමන් වහන්සේ විසින් අවබෝධ කරගත්ත දේ අනිත් අයට අවබෝධ කරවීම සඳහා මේ ධර්මයේ දේශනා කරනවා කියන එකයි. මොකක්ද ඒ අවබෝධ කරගත්ත දේ කියලා කියන්නේ? මේ ලෝකේ සත්‍යය, ලෝක සත්‍යය, ඒක තමන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත සත්‍යය අනිත් තයට අවබෝධ කරවීමේ අභිලාෂයෙන් මේ දේශනාව පවත්වනවා කියන කාරණයයි එයින් අදහස් වෙන්නේ. අද මේ ධර්ම දේශනාවේදී මේ කාරණේ ඔබට මුලින්ම සිහිපත් කළේ අපි ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ, ඇසිය යුත්තේ දැන ගැනීම සඳහාම නොවේයි. ඒ දැනගත් ධර්මය මනාව අවබෝධ කර ගැනීමටයි. ධර්මාවබෝධය ලබනවා කියලා කියන්නේ ඒක තමයි. අවබෝධ කරගත් තැනැත්තා තුළ වැඩෙන්නේ ප්‍රඥාව. ප්‍රඥා සම්පන්න පුද්ගලයා තමයි තමන්ගේ ජීවිතය දිනා ගැනීමේ මගට පිවිසෙන්නේ. ඒ පුද්ගලයා තමයි සංසාරගත ජීවිතය දිනාගන්නේ. සියලුම කෙලෙස් නැති කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥා සම්පන්න පුද්ගලයාටමයි. එනිසා බුදුහාමුදුරුවන් වහන්සේ නිරන්තරයෙන්ම පැහැදිලි කරලා දීලා තියෙන දේ තමයි ඔබ ප්‍රඥා සම්පන්නෙක් වෙන්න. ඒ ප්‍රඥා සම්පන්නකම ඇති නොකරගත්තොත් අපිට මේ සංසාර දුකෙන් එතර වෙන්න පුළුවන්කමක් නැහැ. ඔබ අහලා ඇති තථාගතයන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා. ඒ තමයි ගද්දුල බද්ධ සූත්‍රය. ගද්දුල බද්ධ කියලා කියන්නෙම දම්වැල කියන අදහස. ගද්දුල කියලා කියන්නේ දම්වැල. එතකොට ඇයි මේ දම්වැල උපමාවට අරගෙන තථාගතයන් වහන්සේ මේ දේශනාව කරන්නේ? එහිදී බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි, සුනකයෙක් බල්ලෙක් දම්වැලකින් ගැට ගහලා ඒ දම්වැලේ අනිත් කෙළවර
කණුවක ගැට ගහලා තිබුණාම මේ සුනකයා දම්බල දිග තියෙන තෙක් සීමාවේ දඟලනවා, පෙරලෙනවා, කෑ ගහනවා, නටනවා, මේ හැම දෙයක්ම කරන්නේ දඟවැලේ දිග තියෙන සීමාව දක්වා පමණයි කියලා. අන්න ඒ වගේ තමයි ආර්ය ධර්මයේ නොදන්න, ආර්ය ධර්මයේ අදක්ෂ, ආර්ය ධර්මයේ නොයෙදෙන, ඒ වගේම සත්පුරුෂ ධර්මයේ නොදන්නා, සත්පුරුෂ ධර්මයේ නොදක්නා, සත්පුරුෂ ධර්මයේ නොහැසිරෙන අසෘතවත් පෘතජ්ජනයාගේ මේ සංසාර ගමනත් අන්න ඒ විදිහයි කියලා උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. පින්වතුනි, මම මුලින් සඳහන් කළ ගාථාව මාතෘකා කරගත්තේ ඔබට මේ ගද්දුල බද්ධ සූත්‍රයේ බුදුහාමුදුරුවන් වහන්සේ විසින් මනාව පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළ මේ සංසාර ගමනේ පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නයි. දැන් උන්වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? සත්වයෙක් මිනිසයා කියලා ගමුකු. මේ මිනිසයා අද ජීවත් වෙලා ඉඳලා මිනිසෙක් හැටියට මියදෙනවා. මියදුනාට පස්සේ ඔහුගේ සිරුරෙන් ඉවත් වන විඥාන ධාතුව නැවත සුදුසු තැනක් බලලා, සුදුසු කාලවකවානුවක් බලලා ප්‍රතිසන්ධියක් සඳහා සම්බන්ධ වෙනවා. නැවත ප්‍රතිසන්ධිලාභයක් ලබනවා. ඒ ලබාගෙන ජීවිතයක් ගොඩනගාගෙන යනවා ආපහු. ඒක මනුස්ස ලෝකෙම වෙන්නත් පුළුවන්, නැත්නම් තිරිසං යෝනියක ප්‍රේත විෂයෙහි දිව්‍යාත්ම භාවයක වෙන්න පුළුවන්. ඒ කවර හෝ ආත්ම භාවයක නැවත ප්‍රතිසන්ධියක් ලබලා ජීවිතයක් ගොඩනගාගෙන යනවා. ඊළඟට මොකද වෙන්නේ? ආයමත් මරණයටපත් වෙනවා. මැරුණා එතනින් අවසාන වෙන්නේ ගමන, නැවත කොහේ හරි ප්‍රතිසන්ධි ලාභයක් ලබනවා. මෙහිම මෙරි මෙරි ඉපදි ඉපදි යන ගමන තථාගතයන් වහන්සේ හැඳින්වේ සසර ගමන කියලා. අපි ඔක්කොමලා, මමත් ඇතුළු අපි සියලු දෙනාම මේ සසර ගමනේ එකතු වෙලා ගමන් කරන උදවිය. අපි කවුරුවත් දන්නේ නැහැ මගේ සසර ගමන ඇරඹුණේ කවදද, කොතනකදීද, කොහොමද කියලා. ඒක අපි දන්නේ නැහැ. අනමතග්ගෝයන් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. పూర్ව කෙලවර ආරම්භය අපි කවුරුවත් දන්නේ නැහැ. ඊළඟට උන්වහන්සේ පෙන්ලා දෙන කාරණේ තමයි මෙහෙම යන සසර ගමනේ සැප විඳින්න ලැබෙන්නේ බොහොම ටිකයි, බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. සාංසාරිකව කරගත් අකුසල කර්මවල ඵල විපාක හැටියට දුක් විඳින්න සිද්ධ වෙනවා. ජීවිතයක් ලබාගත්ත ජීවිතේම දුක් කන්දරාවක් තමයි. එනිසා මේ සංසාර ගමනින් එතර වෙන ක්‍රමය පිළිබඳව තථාගතයන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳලම යම් යම් ඇත්තු උත්සාහ කළා ක්‍රමයක් හොයන්න. අවසානයේ ඔවුන් නැවතුනේ කොතනද? ඊශ්වර නිම්මානවාදය කියලා අපේ පොත්පත්වල සඳහන් වෙන කාරණයක් තියෙනවා. ඊශ්වරයා විසින් තමයි මේ ගහ කොළ ඇල දොළ සත්ව සංහතිය මනුෂ්‍යයත් එක්කම මැව්වේ කියලා. එහෙම පිළිගත්ත උදවිය සියලු වගකීම් ඊශ්වරයාට බාර දුන්නා. දෙවියන් වහන්සේ මේ සියල්ල කළායයි කියලා පිළිගත්ත උදවිය දෙවියන් වහන්සේට ඒව බාර දුන්නා. තව කොටසක් හිටියා එහෙම මුකුත් මවන්න පුළුවන් අය ඉන්නවා කියලා පිළිගත්තේ නැහැ. ඒ අය කිව්වේ මොකද්ද? මේවා යම් කිසි කෙලවරක් දක්වා ගිහිල්ලා නවතිනවා. හරියට මේ නූල් පන්දුවක එක කෙලවරකින් අල්ලගෙන දිගහැරියාම ඊළඟ කෙලවර දක්වා ගිහිල්ලා නවතිනවා. ආයි දිගහැරින්න දිග ඇරෙන්න තැනක් නැහෙනේ. එතනින් නවතිනවා. ඒ වගේ හැම සත්වයෙක්ම සීමා සහිත ආත්ම භාව ගණනාවක්
මැරි මැරි ඉපදීපදි ගිහිල්ලා එතනින් නවතිනවායි කියලා. ඔය විදිහට විවිධ දර්ශනවාද වෙන්න පුළුවන්, ආගම් මතවාද ගොඩ නැගුණා. ඒකින් අදහස් කරන්නේ මොකද්ද? බුදුහාමුදුරන් වහන්සේ පහළ වෙන්න කලින් ඉඳලම මිනිස්සු උත්සාහයක් අරන් තියෙනවා මේ සත්වයා විශේෂයෙන් මිනිස්සයා කොහොමද ආරම්භ වුණේ, ඔහු ජීවත් වෙලා ඉඳලා මියදුනාම ඔහුට මොකද වෙන්නේ, එතනින් පස්සේ ජීවිතේ මොකද්ද, මෙන්න මේ පිළිබඳව හොයන්න ගවේෂණය කරන්න. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත දේ තමයි ඔය කිසිම බලවේගයක් විසින්වත් පුද්ගලයෙක් විසින්වත් සිදු කරන්නක් නොව මේ කාරණය ඒ පුද්ගලයාගේ විඥාන ශක්තිය තුළ එකතු වෙන කර්ම ශක්තිය මත තමයි මේ සියල්ල තීන්දුව වෙන්නේ කියලා. ඒ අනුව සංසාර ගමනක අපි ඔක්කොමලා නිරත වෙලා ඉන්නවා. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත දේ මෙන්න මේ සංසාර ගමන දුක් සහිත නිසා එයින් එතර වෙන ක්‍රමයයි. උන්වහන්සේගේ දේශනාවට ඇතුළත් වෙලා තියෙන්නේ ඒ එතර වෙන ක්‍රමය තමයි. නමුත් උන්වහන්සේ එතර වෙන ක්‍රමය විතරක් දේශනා කළේ නැහැ, මේක අවබෝධ කර ගැනීම තුලින්මයි කෙනෙකුට එතර වෙන්න පුළුවන්නේ. මෙහෙම හිතන්නකෝ, අපි ගමනක් යනවා. ඒ ගමනක් යනකොට අපිට ඇලකින් දොලකින් ගංගාවකින් එතර වෙන්න තියනවා කියලා. එතකොට අපි යන ගමන යන්නත් ඕනේ. හැබැයි අර ඇල දොල ගංගාව කියන මේකෙන් මේ කවරකින් හෝ එතර වෙලා යන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද කරන්නේ එතකොට? අපි කල්පනා කරනවා මේකෙන් එතර වෙන්න නම් මොන විදිහේ ක්‍රමවේදයක් දනුගමනය කරන්න ඕනේ. පණින්න පුළුවන්කමක් තියනවා කියලා හිතනවා නම් සමහර අය පණීවි. හැබැයි පණින්න බෑ කියලා හිතන අය මොකද කරන්නේ? ඒගොල්ලෝ වටපිටාවේ බලනවා මොකක් හෝ දඩු කෑල්ලක්වත් තියනවාද මේක හරහට දාලා ඒ මත්තෙන් එගොඩට යන්න කියලා. එසේත් නැත්නම් වෙන ක්‍රමයක් ගැන කල්පනා කරනවා. කල්පනා කරලා ඒ ක්‍රියාමාර්ගයට අවතීර්ණය වෙලා වීර්යය යොදලා ව්‍යායාමයක නිරත වීම තුළින් ඒ තැනැත්තාට එගොඩට යන්න පුළුවන්කම ලැබෙනවා. මේකනේ ක්‍රමය. එතකොට මේ සංසාර ගමනේ ඒකම තමයි තථාගතයන් වහන්සේ අවධාරණය කරන්නේ. දැන් අපි විවිධ සත්ව යෝනීන්හි පවා උත්පත්තිය ලැබමින් මනුස්ස ජීවිතය දක්වා ඇවිල්ලා තියෙනවා. අපි දන්නේ නැහැනේ මීට කලින් අපි කොයි විදිහටද උපන්නේ කියලා. මිනිස්සෙක්ම වුණාද, තිරිසනෙක් වුණාද, වෙනත් සත්ව යෝනියක උත්පත්ති ලැබුවද අපි කවුරුවත් දන්නේ නැහැ. කවද මෙහෙම ආරම්භ වෙලා ආපු ගමනක්ද කියලා දන්නෙත් නැහැ. ඒ නිසාමනේ උන්වහන්සේ පුබ්බා කෝටින පඤ්ඤායති කිව්වේ ආරම්භක කෙලවර හොයාගන්න බෑනේ, දකින්න පුළුවන්කමක් නැහැනේ කියලා. අද වෙනකොට මනුස්ස ජීවිතේ දක්වා මේ ගමන ඇවිල්ලා තියෙනවා. එනිසා අපිට දැන් මොකද්ද කරන්න තියෙන්නේ? තවදුරටත් මේකේ උහෝමම යනවද? එහෙම නැත්තං දැන් මේ දුක් සහිත බව තේරුම් අරගෙන මේ සසර ගමනින් එතර වීමේ ක්‍රියාවලියට, අර ගඟෙන් එතර වෙනවා වගේ, ඇලෙන් එතර වෙනවා වගේ, එගොඩට යාගන්න වැරවීරය යොදනවාද, ඒ සඳහා උවමනා කරන සුදුසුකම් සම්පූර්ණ කරගන්නවාද කියන කාරණය ගැන හිතන්ඩ හොඳම අවස්ථාව අපට ලැබිලා තියෙනවා. ඒ තමයි මේ වටිනා මනුෂ්‍ය ජීවිතය. මේ සූත්‍රයේ ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරಂತಿ. අවිද්‍යා ආදී නීවරණ ධර්මයන් පුද්ගලයා තුල පවතින තාක් ඔහුට මේ සසර ගමනින් එතර වෙන්න පුළුවන්කමක් නැහැ. අර උපමාවට කිව්වේ ඒකයි, සුනකේ
අරගෙන දංවලින් ගැට ගැව්වම දංවල බෙල්ලට දාලා ඊළඟට කනුවක ගැට ගැහුවාම ඒ සුනකයා දඟලන්නේ පෙරලෙන්නේ කෑ ගහන්නේ ඔක්කොම දේවල් කරන්නේ දංවල දිග තියෙන තුරු ඒ සීමාව තුල පමණයි. සත්වයාගේ සසර ගමනත් එහෙමයි කියනවා. හැම සත්වයෙක්ම වර එක මනුස්ස ජීවිතයක් ලබනවා. ආපහු දිව්‍යාත්මයක් ලබන්න පුළුවන් වෙයි සමහර වෙලාවට. නැවත තිරිසනෙක් වෙයි, ආපහු මිනිස්සෙක් වෙයි, ඊළඟට പ്രേත විශේෂ යූපදි. ඔය විදිහට මේ එක්තරා සීමාවක් තුල, ලෝකයේ තුල මේ සීමාව තුල මෙරි මෙරි උපදිනවා එකින් එකට වෙනස් වෙමින්. අර සුනකයාගේ ක්‍රියාවලිය වගේ තමයි. දිග තියෙන තුරු දංවැල ඔහු දුවනවා, පයින්නවා, පෙරලෙනවා, මේ හැම දෙයක්ම කරනවා. ඔහුට නිදහස ලැබෙන්නේ මේ දංවැල කඩාගත්තොත්, ගලවගත්තොත්, එහෙම නැත්නම් අර හිටවල තියෙන කණුවෙන් ගැලවිලා આવොත්, ඔය මොනවා හරි ක්‍රමයකින් මේක ලෙහා ගත්තොත් තමයි මේ සුනකයාට නිදහසක් ලැබෙන්නේ අර සීමාවෙන් පිටතට යන්න. පින්වතුනි, ලෝකෝත්තර තත්වය කියලා කියන්නේ මේ සීමාවෙන් පිට. ලෝකයේ අනිකුත් සියලුම ඉගැන්වීම් වල තියෙන්නේ ලෝකෝත්තර තත්වයේ නෙවෙයි, ලෞකික වශයෙන් මේ සීමාව තුලම ඔහි සැරිසරන ක්‍රමයක් ගැන උගන්වලා. සීමාවෙන් පිට යන්න නෙමෙයි. තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්ත දේ තමයි මේ සීමාව තුල රැඳී ඉන්න තාක් දුක් විඳින්න වෙනවා. දුකමයි උරුම කරගන්න වෙන්නේ. එහෙමනම් මේ සීමාවෙන් බැහැරට යන්න ඕන. ගඟෙන් ඈතරට ගියා වගේ බැහැරට යන්න ඕන. ඈතර වෙන්න ඕන. ඒ ඈතර වෙන්න නිකම්ම බෑ. උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ සීමාව තුල සත්වෙක් සැරිසරන්න හේතු මොනවද? ඒව තමයි පැහැදිලි කරන්නේ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරಂತಿ කියලා. සත්වයා තුල කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ කියන පංච නීවරණ ධර්මයන් අඩු වැඩි වශයෙන් පවතින තාක් ඔහුට මේ සීමාවෙන් එහාට පැනගන්න බෑ, යන්න බෑ. ඒ වගේම තණ්හා සංයෝජනානං කියන වචනයක් තථාගතයන් වහන්සේ යොදන්නේ. ඒ තමයි අපිට මතකයි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පසක් කරගත්ත වෙලාවේදී ලෝකයට ඉදිරිපත් කළ ප්‍රථම උදාන වාක්‍ය. ඔබ දන්නවා නම් සිහියට ගන්න මේ වෙලාවේදී. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පසක් කරගත්තට පස්සේ ලෝකයා හමුවේ තමන් වහන්සේ ලබාගත් ජයග්‍රහණයේ උදානිය ප්‍රකාශ කළා. ඒ උදානිය තුල තියෙන්නේ මොනවද? අනේක ಜಾති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුන ගේහං නකාහසි සබ්බාතේ පාසුක භග්ගා ගහකූටං විසංකිතං. ඔය විදිහටනේ තියෙන්නේ. මම නොඑක් ජීවිත ගෙවමින් මේ සසර ගමනට එකතු වෙලා දිගින් දිගට දිගින් දිගට ආවා. ඒ එන ගමනේදී මම මට සසර නැමැති ගේ නිර්මාණය කරන්න හෙව්වා. ඔහු නොදකින තුරු, ඔහු හසු කරගන්න තුරු, ඔහු හඳුනා ගන්න තුරු මම මේ සංසාරේ ආවා. ඒ එන ගමනේදී මට විමර්ශනශීලීව එන්න පුළුවන්කම ලැබිච්ච නිසා මම මගේ සසර නැමැති ගේ හදන මේ නිර්මාණකරුවා හොයාගත්තා, අවබෝධ කරගත්තා, තේරුම් ගත්තා. ඒ තමයි තෘෂ්ණාව. මේ තෘෂ්ණාව නම් වූ නිර්මාණකරුවා තමයි මට සංසාර ගේ හැදුවේ. දැන් මාව ඔහු අත්අඩංගුවට ගත්තා, අල්ලගත්තා. මින් පස්සේ මට සසර නැමැති ගේ හදන්න පුළුවන්කමක් නැහැ කියලා. එනිසා
පැහැදිලි දෙයක් උන්වහන්සේ ලෝකෙට අනාවරණය කළායි තමයි තෘෂ්ණාව තමයි පුද්ගලයෙකුට මේ සසරට බැඳ තබන්න හේතු වෙන්නේ කියන කාරණේ ප්‍රධානම සාධකය. ඔබ පටිච්ච සමුප්පාදය ගැන අහලා ඇති. අපි සාමාන්‍ය විවාහාරය කියන්නේ හේතුඵලවාදය ඉගැන්වීම කියලා. ඒක ඇත්ත. පටිච්ච සමුප්පාදයේ පාලි වචනය ගැන අවධානය යොමු නොකලත් කමක් නැහැ. මේ සිංහල අදහස බලන්නකෝ. පාලි වචනේ තියෙන්නේ තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සම්භවಂತಿ. එහෙමනේ තියෙන්නේ. මොකද්ද මේ කියන්නේ? පින්වතුනි, සත්වයෙකුගේ සංසාර ගමන ඇති කරවන්න බලපාන හේතු කාරණා. තණ්හා පච්චයා උපාදානං, තණ්හාව නම් වූ මේ සිතුවිලි පුද්දලේකුගේ සිතේ ඇති වෙනකොට ඒ ඇතිවීමත් එක්කම මොකද්ද වෙන්නේ? උපාදානය හට ගන්නවා. ඇද බැඳ තබා ගැනීම, ඇලීම ඇති වෙනවා. වෙනත් විදිහකට කිව්වොත් ඔබ ආසා කරන, කැමති, ප්‍රේමනාප බව දක්වන, ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ දේවල් ගැන ඔබට මොකද්ද වෙන්නේ? ඔබේ සිතේ ඇලීමක්, බැඳීමක් ඇති වෙනවා. ඒක කොච්චර දිගට තද්ද බල ලෙස ඇසියනවද කියලා ඔබට අත්දැකීම් නැතුව නොවේ. සමහර වෙලාවට මේ බැඳීම නිසාම, ඇලීම නිසාම නොබලා නොදැක මොහොතක් ඉන්න බැරි තරම්. නැවත දකින්න ඕන, නැවත බලන්න ඕන. කනබොන දේවල් නම් නැවත නැවත හොයාගෙන යනවා, තියෙන තැන් හොයාගෙන යනවා, ගෙන්වා ගන්නවා. මේ ඇලීම, මේක තමයි උපාදානය. එතකොට තණ්හාව නිසා තමයි මේ උපාදානය ඇති වෙන්නේ. මේක දෙක එකට උපදින්නේ. තණ්හාව නැත්තම් උපාදානයක් ගැන කතා කරන්න දෙයක් නැහැ. හරියට වැටෙන්න යන ලීයක්, අපි කියමුකෝ කණුවක් කියලා, ඒකට ආධාරයක් හැටියට තවත් කණුවක් හේතු කරනවා. හේතු කරන්නේ මොකටද? අර මුලින් තියෙන කණුව වැටෙන්න නොදී රැකගන්න. තණ්හාවයි උපාදානයයි ඒ වගේ තමයි. මේ දෙකට එක එකේ ආධාරකයේ මත තමයි පවතින්නේ. ඊළඟට මොකද වෙන්නේ? උපාදාන පච්චය භවෝ. ඔන්න උපාදානය නිසා ඇතිවෙන දෙයක් තියෙනවා, ඒ තමයි භවය. අපි මෙතෙක් වේලා අවධානය යොමු කරමු මේ භවගාමී ජීවිතය අපට එතකොට හදන්නේ කවුද? තණ්හාව. තණ්හාව නිසා උපාදානය හටගන්නවා. උපාදානයත් එක්කම වෙන්නේ භවයට අවතීර්ණ වීම, බැඳීම. භවපච්චයා ජාති. භවයත් එක්ක එන්නේ මොකද්ද? ජාතිය නැත්තම් හට ගැනීම, උපත කියන එක. ඔබට මතක ඇති, තථාගතයන් වහන්සේ ජාතිය කියන එක නැත්තම් හට ගැනීම, උපත කියන එක පැහැදිලි කළේ කොහොමද? යහ තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්ඛංති අභිනිබ්බන්ති කන්දානං පාතු භාවෝ ආයතනානං පටිලහබෝ අයං උච්චතාවසෝ ජාති. එතකොට උන්වහන්සේ පැහැදිලි කරනවා, අපි මේ විවාහාරයේ කතා කරන ඔය සිංහල, දෙමළ, මුස්ලිම් ආදී ජාති ගැන නෙමෙයි. ධර්මයේ ජාති කියලා කියන්නේ හට ගැනීමයි. සත්වයෙකුගේ හට ගැනීම, පහළවීම. මිනිස්යාගේ පැත්තෙන් උන්වහන්සේ විස්තර කරනවා මේ හට ගැනීම, පහළවීම, නැත්තම් මෞකුස තුලක් පිහිටීම, මේවා සිද්ධ වෙන්නේ රූප වේදනාදී මේ ස්කන්ධ ධාතුවල පහළවීමත්, චක්කු ආදී ආයතනවල හට ගැනීමත් නිසයි කියලා. ආපහු කිව්වොත් එහෙම, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ධාතු පහ, පංචස්කන්ධ කිව්වේ වට, මේ පංචස්කන්ධේ හට ගැනීමත්, චක්කු සෝත ඝාන ජීවහා කාය ආදී මේ ඉන්ද්‍රිය ධර්මවල හට ගැනීමත් කියන මේ කාරණා දෙකේ පහළවීම ඇතිවීම තමයි ජාති කියලා කිව්වේ. දැන් එතනම් බලන්නකෝ, අරගෙන
අර ඇසකණනාසය දිවශරීරය ආදී ඉන්ද්‍රයන් හටගෙන තියෙන්නේ ඇති වෙලා තියෙන්නේ අපේ මේ ශරීරය හා සම්බන්ධවනේ. ඔබේ සිරුරේනේ මේවා තියෙන්නේ. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කොහෙද තියෙන්නේ? ඒවා සිරුරේ නෙමෙයි, සිරුර අභ්‍යන්තරේ. ඒ නිසා තමයි ඒ පහට නාම කියලා කිව්වේ. එතකොට අපේ ශරීරයේ තියෙන ප්‍රධාන කොටස් දෙක තමයි නාම රූප. එතකොට නාම කොටස තමයි අපි විඥානය හැටියට සලකන්නේ. මොකද රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහෙන් රූප කොටස ගත්තාම සිරුරට සම්මස් ඇටලේන හරවලින් සකස් වෙලා තියෙන ඉතුරු හතරම නාමකාණ්ඩයට ඇතුළත් වෙන්නේ, සිත හා සම්බන්ධයි. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? සත්වේකුගේ මේ සසර ගමන තහවුරු කරන්නේ, බැඳලා තියන්නේ, නැවත නැවත උත්පත්තිය ලබා දීම සඳහා ඔහුව යොමු කරවන්නේ ඒ ඒ භවයන්හි ඒ පුද්ගලයා විසින්, ඒ සත්වයා විසින් ඇති කරගනු ලැබූ තෘෂ්ණාව නිසායි, ඇලීම නිසායි. ඒ ඇලීම නිසාම ඒ සිරුර තුලින් ඉවත් වන විඥාන ශක්තිය නැවත ප්‍රතිසන්ධියක් කරා ගමන් කරනවා. මේක තමයි තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ. ධම්සක්පවතුන් සූත්‍රයේ දුක්ඛ සමුදයාරිය සත්‍ය හැටියට චතුරාරි සත්‍ය විස්තර කරන තැන කොහොමද පැහැදිලි කරලා තියෙන්නේ බලන්නකෝ. තණ්හාව පිළිබඳව කියන්නේ නන්දිරාග සහගතා తත්‍ර తත්‍රාభినන්දිනී කියලා. එතකොට පුනර්භවය ඇති කරවන්න මූලාධාර වෙන්නේ තණ්හාවමයි. ඒ තණ්හාව දැඩි ලෙස ආසාවෙන් තද බල ලෙස පවත්වාගෙන යාම, ඇලීම. මේක නිසා තමයි නන්දිරාගය කියලා කියන්නේ තද බල ලෙස ඇදලා තබා ගැනීමනේ, බැඳලා තබා ගැනීමනේ. එනිසා බොහෝ අවස්ථාවල තථාගතයන් වහන්සේ මේ කාරණය කෙනෙක් සසරට ඇදබැඳ තබන්න හේතුව තෘෂ්ණාව බව විවිධ ක්‍රමවලින් අනාවරණය කරලා දීලා තියෙනවා. මම ওই අවස්ථා දෙකක් විතර ඔබට සිහිපත් කළේ. දැන් උන්වහන්සේ අර මාතෘකා ගාථාවෙන් මොනවද දේශනා කරන්නේ? කුම්භූපමං කාය මිමං විදිත්වා, ඔබේ කය මැටි කලයක් හා සමාන කොට සලකන්නේ කියලා. මැටි කලයක් හා සමාන කොට සලකන්නේ කියලායි කියන්නේ. දැන් නම් පිත්තල කල ওই විදිහට නොඑක් කල වර්ග තියෙනවා. නමුත් මැටි කලයක් හා සමාන කොට සලකන්නේ කියනවා. ඇයි? මැටි කියලා කියන්නේ කිසිදු වටිනකමක් නැති ද්‍රව්‍යයක්. එතකොට මේ මැටි මනාලෙස සකස් කරලා ගොනු කරලා ප්‍රමිතියකට අනුව හැඩ වැඩ ගන්නවලා සකස් කරගත්තාම ඒ හදාගත්ත උපකරණයක් තමයි කලයක් කියලා කියන්නේ, මැටි කලයක්. මේ මැටි කලේ, මැටි කලේට වටිනකමක් තියෙනවා, හැඩයක් තියෙනවා, ලස්සනයි, ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන්. හැබැයි ඔය මැටි කලේ හැමදාම පවත්වගෙන යන්න බෑ, තියාගන්න බෑ, රැකගන්න බෑ. මේක කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා කුම්භූපමං කාය මිමං විදිත්වා. මේ ශරීරයත් එහෙම තමයි. දෙතිස් කුණප කොටස් වලින් සකස් වෙලා තියෙනවා. ඒක මනාව හැඩගන්වලා පිළිවෙලකට ගොනු කරලා හමෙන් වහලා ලස්සනට පෙන්නලා තියෙනවා. අර මැටි කලේ වගේ. එතකොට මේ සිරුරේ මේ ගොනු වෙච්චි කුණප කොටස් 32 ස්වභාවය මොකද්ද? ඒවත් තථාගතයන් වහන්සේ විවිධ ක්‍රමයෙන් පැහැදිලි කරනවා. ඒ තමයි එක් ක්‍රමයක් ඔබ දන්නවා. සතර මහා භූතයන්ගේ ඒකරාශී වීමෙන් තමයි මේ සිරුර සකස් වෙලා තියෙන්නේ කියන එක. පඨවි, ආපෝ, තේජෝ, වායු. ඒ වගේ ස්වභාවය කොහොමද? ඒව හැමදාම එක විදිහට පවත්වගෙන යන්න පුළුවන්ද? නොනැසී ආරක්ෂා කරගන්න පුළුවන්ද? බෑ. අර මැටි කලයට වෙන දේ තමයි. ලස්සනට හැඩට තියෙනවා, ප්‍රයෝජනෙකුත් ගන්නවා.
හැබැයි හැමදා මේ වැඩේ කරන්න බෑ. ඒක කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. දිරාපත් වෙනවා සමහර වෙලාවට. කලගෙඩියක් වුණත් කැඩුනි බිඳුනේ නැත්තම් දීර්ඝ කාලයක් පාවිච්චි වෙනකොට ඊට පස්සේ ඔන්න ඒකෙම යම් යම් වතුර කාන්දු වීම පිටට සිද්ධ වෙනවා. ඉරිතැලීම් එනවා. එතකොට මොකද වෙන්නේ? පාවිච්චිට ගන්න බැරි වෙනවා. මේ සිරුර එහෙම නෙමෙයිද? එහෙමමයි. එක්තරා කාලයක් අපි මේකෙන් වැඩක් ගන්නවා, ප්‍රයෝජනයක් ගන්නවා. නමුත් වයෝවෘද්ධ තත්ත්වයට පත් වෙනකොට මොකද වෙන්නේ? වියපත් වෙනකොට මේකේ සිදුරු මතු වෙනවා වගේ ශක්තිය හීන වෙලා සද්ද බද්දෙන්න පටන් ගන්නවා. එක එක කෑලි කොටස් හැලෙන්න තියා ගන්නවා. වේදනාවන් ඇති වෙනවා. අවසානෙට මේක විනාශ වෙලා යනවා. අර කලගෙඩියට වෙච්ච දෙයමයි වෙන දෙයමයි. ඒ නිසා කෙනෙකුට හිතන්න කියනවා ඔබේ සිරුර මැටි කලයක් වගේ කියලා. නගරූපමං චිත්ත මිදං තපෙත්වා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ ශරීරය අභ්‍යන්තරයේ තියෙනවාය කියන සිත කොයි වගේද? ඒක නගරයක් හා සමාන කොට සලකන්නේ කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒ සියල්ලම ඔබට සිහිපත් නොකලත් එකක් දෙකක් ගැන අවධානය යොමු කරන්න. තථාගතයන් වහන්සේ වැඩ හිටපු කාලයේදී නගරයට මුල් තැනක් දුන්න ගමට වඩා අදත් එහෙමනේ. මිනිස්සු ඒ නගරයට සේන්දු වෙන්නේ ඒ නිසානේ, පදිංචි හොයාගෙන මහා ලොකු ගණන් දීලා නගරාසන්න ඉඩකඩම් ගන්නවා, ගෙවල් ගන්නවා, පදිංචි වෙනවා. ඇයි මේ නගරේ සියලු පහසුකම් තියෙනවා, ඉතා ඉක්මනින් තමන්ගේ අවශ්‍යතාවයන් සපුරගන්න පුළුවන් කියලා. රජ්ජුරුව නගරේ තුල තමයි පදිංචි වෙලා ඉන්නේ. මැති ඇමතිවරු ඒ කාලේ හිටපු අය පදිංචි වෙලා හිටියේ නගර අභ්‍යන්තරයේ. සියලු පහසුකම් තිබුණේ නගරේ, ආරක්ෂාව තිබුණේ නගරයට. ඉතින් මේ සියල්ලම ගැන බල්ලා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒ නගරේ පියහලා තියෙන විදිහට රාජ්‍ය පාලන තිබිච්ච කාල වකවානුවල අපේ රටෙත් එහෙම තමයි. නගරයේ වටා තියෙන විශාල ප්‍රාකාරයක්, ඒ කියන්නේ සතුරන්ට ඇතුල් වෙන්න බැරි වෙන්න, කිට්ටු වෙන්න බැරි වෙන්න, සතුරු කරදර විපත් ඇති වෙයි කියන හැඟීම නිසා ඒ වගේම ආරක්ෂා වීමට විශාල තාප්පයක් බඳිනවා. ඒ වගේම ඒ ප්‍රාකාරයට මතු පිටින් දියාගලක් කපලා ඒ දියාගලේ මිනිස්සුන්ව විනාශ කරන්න තරම් ශක්ති සම්පන්න සත්තු යදනවා, කිඹුල්ලු වගේ දානවා. ඔහොම විවිධ ආරක්ෂක මුර කපලු යොදලා තිබුණයි කියලා කියනවනේ විවිධ ක්‍රමයන්. ඒ මොකද නගරයේ වටින නිසා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා නගරූපමං චිත්ත මිදං තපෙත්. ඔබේ සිතත් නගරය වගේ සලකන්න. ඇයි ඒ? ඒ තමයි පින්වතුනි, අපිව මෙහෙයවන්නේ අපේ සිත නිසා. අපට සත්පුරුෂකම් ඇති මනුස්ස ජීවිතයක් ගොඩනගලා දෙන්නේ කවුද? දැන් ඔබ ජීවත් වෙන සමාජය ඔබ යම් යම් ඇත්තන්ට කියනවනේ, මේ මනුස්සය හරි හොඳයි, හොඳ ගුණ සම්පන්න මිනිස්සෙක්. හිතාගන්න බෑ මේ මිනිස්සයා ඉච්චර වටිනා ගුණ සම්පන්න තත්ත්වයට පත් උනේ කොහොමද කියලා දැන් මෙහෙම උද්ගලව ගැන ඔබ කතා කරනවා. ඒක එක්කම අනිත් පැත්තත් හොද්දට හිටපු මිනිස්සයාට වෙච්ච අපරාධය බලන්නකෝ. කවුද හිතුවේ මේ මිනිස්සයා අපරාධකාරයෙක් වෙයි කියලා? බේබදුකම් කරන තත්ත්වයට වැටෙයි කියලා, හොරෙක් වෙයි කියලා කිසි කෙනෙක් හිතුවේ නැහැනේ හීනකින්වත් කියලා සමහර ඇත්තෝ ගැනත් කතා කරනවා. පින්වතුනි, මේ මිනිස්සයා හොඳ සත්පුරුෂ ගුණයහපත්කම් බුද්ධිමත් වූ පුද්ගලයෙක් බවට පත් කරන්න, අනිත් පැත්තෙන් දුරාචාරකම් කරන, අසමජ්ජාති වැඩවල නිරත වෙන පාපතරියෙක් බවට පත් කරන්නෙත් කවුද? ඒ පුද්ගලයාගේ සිතමයි.
මේක තමයි බුදුහාමුදුරන් වහන්සේ ලෝකෙට අනාවරණය කරපු කාරණේ. එහෙමනම් හොඳ පැත්තට වගේම නරක පැත්තටත් පුද්ගලයා යොමු කරන මේ සිතට හැකියාව තියෙනවා. තියෙන බව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. අපි කවුරුවත් කැමති නෑ අනුන්ගෙන් දොස් පරොස් සහන, විවේචනයට ලක්වෙන, දඬුවමට භාජනය වෙන, ගොදුරු වෙන, රටට සමාජයට තමාට වැඩක් නැති හිස් පුද්ගලයෙක් බවට පත්වෙන්ද, අපරාධකරුවෙක් බවට පත්වෙන්ද, පාපතරයෙක් බවට පත්වෙන්ද ඔබ කැමතිත් නෑ, මම කැමතිත් නෑ, අපි කවුරුවත් කැමති නෑ. එහෙමනම් මොකද්ද අපි කරන්න ඕනන්නේ? සිතනම් අපි ඒ තත්ත්වයට ඇද දාන්නේ. අපේ අඩුපාඩුවක් තියෙනවා සිත ආරක්ෂා කරගත්තේ නැතිවීම. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිතට මේ දෙපැත්තටම පුද්ගලයාව ගොනු කරන්න මෙහෙයවන්න පුළුවන්කම තියෙන නිසා පුද්ගලයා විසින් කළ යුත්තේ මොකද්ද? සිත ආරක්ෂා කරගන්න ඕනේ. අර නගරය වගේ, නගරයට ප්‍රාකාරය බඳින්නේ, ගේට්ටු දමන්නේ, මුරබටයෝ යොදන්නේ, ආරක්ෂක කපොළු දමන්නේ මොකටද? මේ සතුරන්ගෙන් නගරය ආරක්ෂා කරගන්න, සතුරු විපත් නගරයට ඒවි කියන අදහසින්. ඒකම තථාගතයන් වහන්සේ පෙන්වලා දෙනවා තමන්ගේ සිත ආරක්ෂා කර ගැනීමටත් උනන්දු වෙන්න. සතුරු බලවේග වගේ සිතුවිලි සිතට ඇතුල් වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ පුද්ගලයා නපුරු කෙනෙක් කරනවා, අපරාධකාරයෙක් කරනවා, සමාජයේ පිළිකුල් කරන තත්ත්වයට ඇද දමනවා, දෝෂ දර්ශනයට ලක් කරනවා. ඒ සතුරු සහගත සිතුවිලි සිතට ඇතුල් වීම නිසා. එහෙමනම් අපිට තියනවා කරන්න දෙයක් මේ මනුස්ස ජීවිතේ ලබාගත් වෙලාවේදී. තමයි තමන්ගේ සිතට යොදන්න ඕන ආරක්ෂාවරණයක්. මොකද්ද මේ ආරක්ෂාවරණය? ඒ තමයි පින්වතුනි හොඳ සිහි කල්පනාව කියන එක. ඔබ අහලා තියෙනවා සතිය සහ සති සම්පජඤ්ඤය කියලා වචන දෙකක්. මේක ඍජුවම සඳහන් වෙලා තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ. සතිය කියලා කියන්නේ සිහිය. මොනවටද සිහිය පවත්වන්න ඕන? කොයි වෙලාවල්වලද සිහියෙන් යුක්තව වැඩ කරන්න ඕන? හැම වෙලාවකම. හැම වෙලාවකම. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හෝති. යනකොට, එනකොට, වාඩි වෙනකොට, කනබනකොට, කතා බහ කරනකොට, රැකියාවේ නිරත වෙලා ඉන්න වෙලාවල් වල, මේ හැම වෙලාවකම හොඳ සිහිය තියෙන්න ඕනේ. ඒ සිහිය නැති වුණාම මොකද වෙන්නේ? යාට වරදින්න තියෙන ඉඩ වැඩි, අතපසු වීම වැඩි. එහෙමනම් හොඳ සිහිය තියෙන්න ඕනේ. සතිය, සිහිය විතරක් තිබුණාට මදි. සති සම්පජඤ්ඤ බව තියෙන්න ඕන. ඒ කියන්නේ සිහි නුවණ. සමහර අය ඉන්නවා සිහිය විතරක් තියෙනවා, ඒ වුණාට කරන වැඩේ තැනට ගැලපෙන්නේ නැහැ, කතා කරපු වචනේ තැනට සුදුසු නැහැ. ඒ මොකද? නුවණ නැති වුණා, සම්පජඤ්ඤ බව නැති වුණා. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා සති සම්පජඤ්ඤය නැමැති මුරබටයා යොදන්න ඕන හැම කෙනෙකුගේම සිතට. අන්න එහෙම කළහම ඒ තැනැත්තාට, තැනැත්තියට පුළුවන්කම ලැබෙනවා අර නරක අහිතකර අශ්ලීල අශෝභන සිතුවිල්ලක් එනකොට අර සති සම්පජඤ්ඤ නම් වූ ආරක්ෂක බටයා විසින් ඒ සිතුවිල්ල පරීක්ෂාවට ලක් කරනවා. පරීක්ෂාවට ලක් කරලා ඒක අගුණයි අහිතකරයි කියලා තේරුම් ගත්තට පස්සේ එතනින් ඒක ප්‍රතික්ෂේප කරනවා. පින්වතුනි, රජකාලේ හිටියා කියනවනේ දොරටුපාලයෙක්. ඒක රාජකාරියක්. දොරටුපාලයා ප්‍රධාන දොරටුවේ රැඳිලා ඉන්නේ. ඔහු මොකද්ද කරන්නේ?
රජ්ජුරුව හම්බෙන්ට කෙනෙක් ආවම එකවරම රජ්ජුරුවගාවට යොමු කරන්නේ නෑ. ඔහු අර ආව පුද්ගලයාව පරීක්ෂා කරනවා, විමර්ශනයක යෙදෙනවා. හොඳට පරීක්ෂා කරලා බල්ල අනතුරක් කරදරයක් හිරිහැරයක් නැත්තං රජ්ජුරුවගාවට අවසර ඇතුව පිටත් කරනවා. යම් විදිහකින් අර පරීක්ෂා කරනකොට මේ තැනැත්තා රජ්ජුරුව ළඟට නොයැවිය යුතු කෙනෙක් කියලා තීරණය කරනවා නම් හිරිහැරයක් වෙයි රජ්ජුරුවන්ට, ජීවිතේට තර්ජනයක් වෙයි, කරදරයක් වෙයි කියලා හිතෙනවා නම් මොකද කරන්නේ? එතනින් ඔහු පිටුවහල් කරනවා. මුරබටයාගේ නැත්තම් දොරටුපාලයාගේ රාජකාරියනේ ඕක. තථාගතයන් වහන්සේ සති සම්පජඤ්ඤ බව කියන එක උගන්වන්නේ දොරටුපාලයාගේ රාජකාරියට සමාන කරලා. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ මොනම ජාතියකට අයත් වුණත්, මොන රටක ජීවත් වුණත්, මිනිස්සෙකුට සති සම්පජඤ්ඤ බව තියනවා නම් ඔහු සුදුසු දේම කරනවා, නුසුදුසු දේ බැහැර කරනවා. යෝග්‍ය දේ තෝරගන්නවා, අයෝග්‍ය දේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඒ පුද්ගලයාගේ චර්යාව මොනතරම් යහපත් වෙයිද, හැඩ වෙයිද, ලස්සන වෙයිද? එනිසා තමයි උන්වහන්සේ දේශනා කරන්නේ මේ සති සම්පජඤ්ඤේ පිහිටන්න කියලා. අර මං සඳහන් කරපු ගද්දුල බද්ද සූත්‍රයේ උන්වහන්සේ පෙන්වලා දෙනවා මොකද්ද? අර සුනකයා දන්වල දාලා බැඳලා තිබ්බම ඒ සතාට හැසිරෙන්න, දුවන්න, පයින්න පුළුවන්කම තියෙන්නේ ඒ සීමාව තුල පමණයි කියලානේ. ඒ වගේ මහණෙනි, ආර්ය ධර්මයේ නොදන්නා, ආර්ය ධර්මයේ නොදක්නා, ආර්ය ධර්මයේ නොයෙදෙන්නා හරියට අර සුනකයා වාගේ තමයි. ධර්මයේ හරිහැටි නොදන්නවා නම්, නොදකින්නවා නම් නුවණින්, ඒ වගේම දැක්කත් දැනගත්තත් එහි නොයෙදෙනවා නම් ඒ තැනත්තට මොකද වෙන්නේ? මේ භවගාමී ජීවිතයෙන් එතර වෙන්න පුළුවන්කමක් නැහැ. ඔහු බැඳිලා එහෙමම ඉන්නවා. අද මිනිස්සෙක් හැටියට ඉන්න කෙනා ඊළඟට මැරිලා තිරිසනෙක් වෙයි සමහර වෙලාවට. එසේත් නැත්තම් ප්‍රේත යෝනියක උපදී ඔය කවරා හරි තැනක උප්පත්ති ලබන්න පුළුවන්. ඇයි ඒ? ඔහු මේ මිනිස් ජීවිතයක් ලබාගත් වෙලාවේදී ආර්ය ධර්මයේ සේවනය කළේ නැහැ. ඒක ශ්‍රවණය කරන්න කැමැත්තක් දැක්වේ නැහැ. ඒක නුවණින් අවබෝධ කරගන්න මහන්සි වුණේ නැහැ, වීරියේ යෙදුවේ නැහැ. ඒ නොයෙදීම නිසා මොකද වෙන්නේ? කාම ඡන්දාදී නීවරණ ධර්මයන් අඩුවක් නැතුව ඔහු තුල වැඩෙන්න පටන් ගන්නවා. තිබුණ ඒවා එහෙමම තියෙනවා, තහවුරු කරගන්නවා. තව තවත් කාම ඡන්ද ව්‍යාපාදාදී නීවරණ ධර්මයන් වල ඇලිලා ගැලිලා කටයුතු කරන්න පටන් ගන්නවා. ඇයි? ඔහු දන්නේ නැහැ ධර්මය අධර්මය, කලයුත්ත නොකලයුත්ත, ඒ වගේම තමන් කරන ක්‍රියාකාරකම් වල ස්ථිරසාර බව හෝ අනිස්ථිර බව මේව මොකුත් දන්නේ නැහැ. සත්‍ය අසත්‍ය දන්නේත් නැහැ. එහෙමනම් ඒ තැනත්තට මොකද වෙන්නේ? ඒවා ඔක්කොම තියෙන්නේ ධර්මීය තුලනේ පැහැදිලි කරලා. වෙන විෂයඥානයක් ලබා ගත්තට ඒක දැනගන්න පුළුවන්කමක් නැහනේ. එහෙමනම් කළ යුතු දේ මොකද්ද? අර අසෘතවත් පෘතජ්ජන භාවයෙන් අපි මිදෙන්න ඕනේ. දැන් අපි අසෘතවත් පෘතජ්ජන තමයි. අසෘතවත් පෘතජ්ජන තත්වේ ඉන්න තුරු ඒ තැනත්තා ධර්මයේ තේරුම් ගන්නෙ නැහැ, ධර්මයේ දකින්නෙත් නැහැ. පින්වතුනි, මේ මනුෂ්‍ය ජීවිතයේ ලබාගත් අවස්ථාව ඉතාම හොඳයි අපි හැම කෙනෙකුටම මේ කාරණේ තේරුම් ගන්න. මෙහෙම ඉඳලා මේ ධර්මයේ ගැන අවධානය යොමු කරන්නේ නැතුව, ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව මේ නීවරණ ධර්මයන් එහෙමම භුක්ති විඳිමින් ඇලිලා ගැලිලා ජීවත් වෙන්නකෝ බලන්න.
කවදහරි ඔබට මරණයට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ මරණයට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ආපහු මේ භවයේ දුගතියක උපදින්න තියෙන ඉඩ කඩ වැඩි. අකුසලෙහි නිරතවන්න දුගතියක ඉපදීමට තියෙන ඉඩ කඩ වැඩි. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනෑන්නේ? ඒකෙන් වලකින්න අපිට විකල්ප ක්‍රම මාර්ග තියනවාද? මුකුත් නැහැ. ධනය තිබුණට, බලය තිබුණට, වෙනත් නිලතල තිබුණට අපිට මෙයින් වලකින්න පුළුවන්කමක් නැහැ. සංසාරගත ජීවිතයෙන් ඉවත් වෙන්න පුළුවන්කමක් නැහැ. භවයට තියෙන සම්බන්ධතාවය නැති කරගන්න පුළුවන්කමක් නැහැ. අනිවාර්යෙන් අපි නැවත ප්‍රතිසන්දියක් ලබන්න ඕනේ. ඒක භයානක දුක්ඛිත තැනක වෙන්න පුළුවන්. ඒකෙන් අත් මිදෙන එකම ක්‍රමය තමයි බුද්ධ දේශනාව, තථාගත දේශනාව හොඳින් අහලා නුවණින් අවබෝධ කරගෙන ඒ ධර්මයට අනුව කටයුතු කිරීම පමණයි කළ යුතුව තියෙන්නේ. අනිත් කාරණේ උන්වහන්සේ දේශනා කරනවා, සත්පුරුෂ ධර්මයේ නොදන්නා, සත්පුරුෂ ධර්මයේ නොදක්නා, සත්පුරුෂ ධර්මයේ නිරත නොවන්නා ඒත් අසෘතවත් පුතජ්ජනෙක් කියලා. සත්පුරුෂයා කියලා කියන්නේ කාටද? ආර්යයන් වහන්සේට, බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්යයන් වහන්සේලාට. එනිසා මේ වචන දෙකම උන්වහන්සේ පාවිච්චි කරනවා, තථාගත ධර්මය සත්පුරුෂ ධර්මය කියලා. මේ ධර්මය හොඳට අවබෝධ කර ගැනීම තුළින් ප්‍රඥා ඇස පාදාගෙන, ඒ ප්‍රඥා ඇස නිසාම ඔහු හඳුනා ගන්නවා කුසලය මේකයි, අකුසලය මේකයි කියලා. හඳුනාගෙන අර දොරටුපාලයාගේ රාජකාරිය කරන්න වගේ අකුසලය බැහැර කරනවා. සිතට ඔය දෙකම මිශ්‍රව සිතුවිලි එනවා. ඒ එනකොට පරීක්ෂාවට ලක් කරනවා එන සිතුවිල්ල සති සම්පජඤ්ඤය තුලින් පරීක්ෂාවට ලක් කරලා නරක සිතුවිල්ල එතනින්ම නවත්ත ගන්නවා, බැහැර කරනවා, හොඳ සිතුවිල්ල වෙන් කර ගන්නවා. ඒ වෙන් කරගත් හොඳ සිතුවිල්ල ක්‍රියාත්මක කරනවා. ඒක තමයි ධර්මීය හැසිරෙනවා කියලා කියන්නේ. ධර්මයේ ක්‍රියාවට නැංවනවායි කියලා කියන්නේ. ඒ ක්‍රියාවට නැංවීම තුලින් ඔහු අර කුසල සහගත දේම ක්‍රියාවට නැංවීම නිසා, අවබෝධ කර ගැනීම නිසා තෘෂ්ණා සහගත බව අත්හරිනවා. බැඳීම් ඇලීම් තියාගන්නේ නැහැ. ද්වේෂය, තරහ, පටිගය හිතේ රඳව තබා ගන්නේ නැහැ. ඔහුගේ මෝහය මුලා වීම නැහැ. එතකොට මොකද වෙන්නේ? ලෝභ, දෝෂ, මෝහ කියන මේ ප්‍රධාන අකුසල මූලයන්ගෙන් ඔහු ඈත්වීම, ඉවත්වීම නිසාම ඔහුගේ සිත පිරෙන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල ධර්මයන්ගෙන්, කුසල මූලයන්ගෙන්. ඒ තුලින් තමයි ඔහුට මේ භවයට තියෙන බැඳීම නවතාලන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා, ප්‍රඥා ඇස පහල කරගෙන මේ සසර බැඳීම් ඇති කරවන සියලු සතුරන් සමූල ඝාතනය කරන්න. එතකොට ඔබට සසර දුක් නැති කරලා ලබන සදා සැනසෙල්ල අත්පත් කරගන්න පුළුවන් කියලා. ඒ ශක්තිය ඔබ හැම දිනාටම ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අද ධර්ම දේශනාවෙන් කරන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදාති.
ධර්මය අසන්න ජීවිතය දිනන්න සෑම ඉරිදාවකම උදෑසන 6ට සිත නිවන බුදුබණ.